ෆුඩ් ඉන්ෆිනිටි YouTube channel එක වෙත ඔබ සැවම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න ආවේ ගිසා ඩෙවෙල් එකක් හදාගන්න විදිය ගැන. මෙතන තිනවා ගිසා ග්‍රෑම් 250ක් මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ලුණු කුඩු, දිගට ලියාගත් අමු මිරිස්, ලුණු, තක්කාලි, පොඩියට chop කරගත් සුදු ලුණු, පොඩියට chop කරගත් ඉඟුරු, මේ වගේ දෙහි කැබලි දෙකක් සහ බැද ගැනීමට පොල් තෙල් සහ තක්කාලි සෝස්. අපි මුලින්ම කරන්න ඕනේ මේ ඩිසර්ට් ටික හොඳට අතගා ගන්න ඕනේ, මැරිනේට් කර ගන්න ඕනේ. ඒකට මම පාවිච්චි කරනවා මිරිස් කුඩු තේ හැඳි භාගයයි ලුණු කුඩු තේ හැඳි කාලක් වගේ, තව ගම් මිරිස් කුඩු තේ හැඳි කාලක් දාලා මම මේ වගේ දෙහි යුෂ දෙහි කැබැල්ලක යුෂ ටිකක් දාලා ඒක මෙහෙම හොඳට කලවම් කරගන්න ඕනේ. මෙහෙම කලවම් කළා අපිට මේක සාමාන්‍යයෙන් විනාඩි 5ක් 6ක් වගේ තියාගත්තා නම් හොඳයි. විනාඩි 5කට 6කට ඉතර පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ මේ හොඳට මේ පන්නේ ටික මේකට උරලා ඒ හැම්බුල් ලුයි මිරිස් කුඩු දැම්මා, අපි මිරිස් කුඩු දැම්මා, ලුණුත් දැම්මා. දැන් අපිට පුළුවන් මේක බෙදගන්න. අපි මෙහෙම පෑන් එකක් රත් වෙන දියලා මම එකතු කරගන්නවා පොල් තෙල් තේ හැඳි 6ක් 7ක් වගේ. දැන් තෙල් ටික රත් වෙලා මම ඒකට මම මැරිනේට් කරගත්ත නැත්නම් මම අතගාගත්ත ඉසාර් ටිකත් එකතු කරගන්නවා. මේක සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර අපි අඩු බින්දරෙන් බෙදගන්න තියෙනවානේ. විනාඩි 10 විතර පස්සේ ඔයාලට දැන් පේන්නේ ඇති මේ ඉසාර් ටික හොඳට බැදිලා. දැන් මම ඒක මෙහෙමම මේ පෑන් එකේ මෙහෙම එක පැත්තකට කරලා මම ඒකට එකතු කරගන්නවා පොඩියට කපාගත්ත සුදු ලුණු, ඒ වගේම ඉඟුරු ටිකත්, chop කරගත් ඉඟුරු ටිකත් මම ඒකට එකතු කරගත්තා. මම දැන් ඒකට ලියාගත්ත අමු මිරිසුත් දාගෙන ලුණු ටිකත් එහෙමම එකතු කරගන්නවා. ලුණු රස කොහොමද කියලා බලලා ලුණු මදි නම් අවශ්‍ය නම් තව ටිකක් ලුණු එකතු කරගන්නත් පුළුවන්. තක්කාලි සෝස් සාමාන්‍ය තේ හැඳි දෙකක් වගේ, මේසැණි දෙකක් සමාන, මේසැණි දෙකක් වගේ ඉතුරු කරගත්තා.
මෙත් එක්කම අපිට අන්තිමට පුළුවන් මෙහෙම තක්කාලි ටික එකතු කරලා ගෑස් එකත් ඔෆ් කරගෙන ඒකට කැලිමිරිස් තේ හැන්දක් අදත් එකතු කරගන්න. ලෙවල් එක හදල ඉවරයි. දැන් මම ඒක භාජනයකට දාගන්න යන්නේ. මේ තියෙන්නේ අද මං හදාගත්ත ගිසා ඩෙවල් එක. ඔයාලත් අදම මේක ගෙදරදී හදලා බලලා කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න.